ගරු කථානායකතුමනි, විපක්ෂයේ අපි මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් අත්සන් කරලා ඔබතුමාට ලබා දුන්නා, ඉල්ලීමක් කරා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පවත්වන හැටියට, විශේෂයෙන්ම මේ රට බංකුලොත් වීම පරීක්ෂා කරන්න. ඒ මාස ගණනාවකට පස්සේ ඔබතුමා ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කරා. ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කරත් අපි පහුගිය පාර්ලිමේන්තු වාරයේදී ඉතා පැහැදිලිව ප්‍රකාශ කරා, මේ ඉල්ලීම සිදු කරලා තියෙන්නේ ඔබතුමාට මේ විපක්ෂයේ අපි. ඒ නිසා මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයට ලබා දෙන්න කියලා දිගින් දිගටම ඔබතුමාට ඉල්ලීමක් කරා. නමුත් ඒ අවස්ථාව අපට ලබා දුන්නේ. දැන් මේක බංකොලොත් වීමේ සොයා බැලීමේ කමිටුවක් නෙමේ, බංකොලොත් කමිටුවක් බවට පත් වෙලා තියෙනවා. අපි සමග ජන බලවේගය හැටියට අපේ මන්ත්‍රීවරුන් සියලුම දෙනා අද ඔබතුමාට ලිඛිතව බාර දෙනවා. අපි එම කමිටුවෙන් ඉල්ලා අස් වෙනවා. ඔබතුමාට තවත් හැකියාව තියෙනවා, කරුණාකරලා මේ වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න. මේ රට බංකොලොත් වෙලා තියෙන්නේ ඒක හින්දා ඔබට ස්වාධීනව කටයුතු කරන පුද්ගලයෙක් හැටියට අපි නැවතත් ආයාචනා කරනවා, ඔබ මේ විපක්ෂයේ ඉල්ලීමක් කරලා තියෙන වෙලාවක මේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව සභාපති කරන්නේ නැතුව මේ රට බංකොලොත් වෙච්ච මේ ආණ්ඩු කරපු මේ පක්ෂයේ ලේකම්වරයාව සභාපති කිරීම ඉතාම අසාධාරණයි, මේ පාර්ලිමේන්තුවට කරන අගෞරවයක්, කරුණා කරලා එය නිවැරදි කරන්න කියලා නැවතත් ඉල්ලීමක් කරන්න, නැත්නම් අපි ඉල්ලා අස් වෙනවා. බොහොමත් ස්තුතියි අනුර කුමාර දිසානායකතුමනි. ගරු කථානායකතුමනි, ඒ පිළිබඳව දැන් තේරීම්කාර සභාවක් මේ පිළිබඳ පත් කරන්න කියලා විපක්ෂයෙන් ඉල්ලා හිටියේ. ඉතා නිශ්චිත ලෙස ගරු කථානායකතුමනි, ඒ බංකොලොත් භාවයට පත්වීම පිළිබඳව පවතින ආණ්ඩුව වගකීතුව තිබෙනවා. ඒ පවතින ආණ්ඩුව සංයුක්ත වෙලා තිබෙන්නේ පොදුජන පෙරමුණ කියන දේශපාලන පක්ෂයි. ඒ දේශපාලන පක්ෂයේ ලේකම්වරයා තමයි මෙම කමිටුවේ සභාපතිවරයා හැටියට පත් කරලා තිබෙන්නේ. එතකොට ගරු කථානායකතුමනි, ඒ වෙලාවේ මුදල් අමාත්‍ය ධූරයේ දරපු බැසිල් රාජපක්ෂ තමයි එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා හැටියට කටයුතු කරන්නේ. ඒ වගේම එම පක්ෂයේ නායකත්වය හැටියට කටයුතු කරන්නේ ඒ වෙලාවේ ජනාධිපති ධූරයේ දරපු කෙනාගේ සොයුරා. ඒ නිසා ගරු කථානායකතුමනි, ඉතා පැහැදිලි ලෙස මේක පිළිබඳ ඇත්ත සමාලෝචනයක් අපිට කරලා ඇත්ත අඩුපාඩුකම් හොයාගන්න ඕන නම්, ඒ බංකොලොත්භාවයට පත්කිරීමට හේතු වූවා යැයි කියලා සමාජෙත් මතයක් තිබෙන, අපිත් විශ්වාස කරන, ඒ පාර්ශ්වයම සභාපති ධූරයේ පත්කිරීම යුක්ති සහගත නැහැ. ඒ නිසා සාධාරණ ලෙස එම සිදුවීම් පිළිබඳව විමර්ශනයක් කරන්න නම් එහි සභාපති ධූරයේ සහ ඇත්තගත්තුත් බහුතර මන්ත්‍රීවරුත් අවශ්‍ය නම් විපක්ෂයට ලබා දිය යුතුයි. එහෙම නැත්නම් ගරු කථානායකතුමනි, සිද්ධ වෙන දේ තමයි දැනටත් මේ පිළිබඳව අධිකරණ නඩුවක් විභාගයට ලක්වෙමින් තිබෙනවා. මේ ආර්ථික අපරාධයක් සිදු වී තිබෙන බවත්, ඒ ආර්ථික අපරාධයට වගකිය යුතු අය නීති හමුවට පමුණුවන්න කියලා දැනට අධිකරණ නඩුවක් තිබෙනවා. දැන් ඒ නඩුවට සමාන්තරවම මෙතන තේරීම්කාර සභාවක් ගොඩනගෙන, එතකොට ඒ තේරීම්කාරක සභාවේ වාර්තාවල් ලබා දෙනවා. ඒ නඩුවේ එල්ල වී තිබෙන චූදිතයන් වෙනුවට වෙන වෙන චූදිතයන් හෝ වෙන වෙන අදහස් ඉදිරිපත් කරන තේරීම්කාර සභා වාර්තාවක් වෙනවා. ඒක යුක්ති සහගතනේ. ඒ නිසා ඔබතුමා ඉතා පැහැදිලිව මේ පාර්ලිමේන්තුවේ යම් බලයක් පිළිබඳව විශ්වාස කරනවා නම්, මේ පාර්ලිමේන්තුවේ තියෙන මූල්‍ය බලතල අනුව මේ සිදු වී තිබෙන පිළිබඳ ඇත්ත විමර්ශනය සිදු කළ යුතු කියලා ඔබ අපේක්ෂා කරනවා නම්, ගරු කථානායකතුමනි, ඒ විපක්ෂ ලබා දී. එහෙම නැතුව ඔබතුමත් හිටගන්නේ මේක කාලයේ වැලිතලාවේ යවන්න, ඇත්ත චූදිතයන් වෙනුවට වෙන අය හඳුනගන්න, ඇත්ත හේතු වෙනුවට වෙන කරුණු හොයන්න නම් ඔබතුමා ආණ්ඩු පක්ෂයෙන් සභාපතිරිය පත් කිරීමට සහය දෙන්න. ඔබතුමා ඇත්ත විමර්ශනයක් කිරීම සඳහා නම් වුවමනාවක් තිබෙනවනේ මේ පාර්ලිමේන්තුවේ තිබෙන මූල්‍ය බලතල අනුව මේ විපක්ෂයට ලබා දීම සඳහා ඔබතුමා කටයුතු කරන්න කියන එක තමයි ඉල්ලා සිටින්නේ. ස්තුතියි. 27 දෙක ඇටදී ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මැතිතුමා.